පාස්කු සතිය බදාදා පළමුවන කියවීම අපොස්තුල්වරුන්ගේ ක්‍රියාපතෙන් උපුටාගත් කොටසකි. තුන්වැනි පරිච්ඡේදයේ 1-10 දක්වා. එනම් පේදුරු සහ ජොහන් යාඥා වේලාව වූ සවස 3ට දේව මාලිගයට ගියහ. උපන්දා පටන් හොරව සිටි එක්තරා මිනිසෙක් විය. දේව මාලිගාවට ඇතුළුවන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස දේව මාලිගාවේ සුදර්ශන නම් ලත් දොරටුව ළඟ හිඳපතා ඔහු තබන ලදී. ඔහු පේදුරු සහ ජොහන් දේව මාලිගාවට ඇතුළුවන්නට යන බව දැක සිඟමන් ඉල්ලීය. පේදුරු ජොහන් සමග ඔහු දෙස නෙත්යොමා අප දෙස බලන්නේ ඊ කී ඔහුද ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තු වෙන්නේ ඔවුන් දෙස ඕනෑකමින් බැලී. එවිට පේදුරු රන්වත් රිදීවත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි. නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නේ. ඊ කී එසේ කියා පේදුරුතුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටුවාලීය. එකෙනෙහිම ඔහුගේ පාද සහ වලලු කර ශක්ති සම්පන්න විය. ඔහු උඩපැන කෙලින් සිට ඇවිදින්නට විය. අවද ඇවිදිමින්ද උඩපනිමින්ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්ද ඔහු ඔවුන් සමග දේව මාලිගාවට ඇතුළු විය. ඔහු ඇවිදිනවා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා සියලු දෙනා දුටුවෝය. දේව මාලිගාවේ සුදර්ශන දොරටුව ළඟ හිඳගෙන සිඟමන් ඉල්ලුවේ මේ මිනිසා බව හඳුනාගත් ඔවුහු ඔහුට සිදු වූ දේ ගැන පුදුමයෙන් පුදුමයට පත් වූහ. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය ලුක් 24 වන පරිච්ඡේදයේ 13 සිට 35 දක්වා. ලුක් 24 වෙනි පරිච්ඡේදය. එම දවසේහි ගෝල සමූහයාගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් 11 පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටිය. එසේ යද්දී ඔවුහු සිදු වූ සියල්ල ගැන කතා කරමින් ගියල. තවද ඔවුන් සාකච්ඡා කරමින් යද්දී ජේසුස් වහන්සේම ඔවුන් සමීපයට වැඩ ඔවුන් හා සමග ගමන් ගත් සේක. ඔවුන් උන්වහන්සේ දුටු නමුත් ඔවුන්ට උන්වහන්සේ හඳුනාගත නොහැකි විය. උන්වහන්සේ ඔවුන්ට කතාකොට, මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැනද? ඊ ඇසූ සේක. ඔවුහු දුක් මුසුමෝනින් යුක්තව නතර වූ. ඔවුන්ගෙන් ක්ලියෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, මේ දවස්වල ජෙරුසලමේ සිදු කාරණ නොදැනසින අමුත්තා ඔබ පමණක්ද? ඊ උන්වහන්සේට කීය. කවර කාරණාද? ඊ උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණාය. උන්වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියේ ක්‍රියාවේද කතාවේද බලසම්පන්න දිවසිවරයෙකු සිටිසේක. නායක පූජකවරුද අපගේ ප්‍රධානියුද උන්වහන්සේ මරණයට නියම කොට කුරුසේ යන ගැසූහ. එහෙත් ඊශ්‍රායල් මුදාලීමට සිටි එකම තැනැල් වහන්සේ උන්වහන්සේ යන් අපගේ බලාපොරොත්තු විය. එපමණක් නොවේ, මේ දේ සිදුවී අදට 3 දවසක් ගත විය ඇත. තවද අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි යුදයේ සොහොන්ගේ ළඟට ගොස් උන්වහන්සේගේ සිරුර නොදැකවුත් ඔවුන්ට දර්ශනය වූ දේවදූතයන් උන්වහන්සේ ජීවමානව සිටින්සේකැයි පැවසූ බව කියා අප විස්මිත කළහ. අපහා සමග සිටි අයගෙන් සමහරෙක් සොහොන්ගේ ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙසම දුටුවෝය. එහෙත් ඔහු උන්වහන්සේ නුදුටුවෝය. ඊ කීහ
එවිට උන්වහන්සේ ඔවුන් නමතා බුද්ධ හීන වූද දිවසිවරයන් පැවසූ සියල්ල ඇදහීමට මැලි වූද තැනැත්තෙනි. ක්‍රිස්තුන් වහන්සේ ඒ දුක් විඳ එක්බිති ස්වකීය තේජස්ශ්‍රීයට පැමිණිය යුතුව තිබුණා නොවේද කියා මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන්සේක. ඔවුහු යමෙන් සිටි ගමට ලං වූහ. ඒත් උන්වහන්සේ තවත් දුර යන බවක් දැක්වූසේක. එවිට ඔවුහු දවසකිවි සවස් වේගෙන එන බැවින් අප සමඟ නතර වූ මෙනව ඊ උන්වහන්සේට පෙරැත්ත කළහ. උන්වහන්සේ ඔවුන් සමග නතරවීමට ගෙට ඇතුළු වූ සේක. තවද උන්වහන්සේ ඔවුන් හා සමග කෑමට හිඳගත් කල්ලි රොටිගෙන ආශිර්වාදය පවසා කඩා ඔවුන්ට දුන් සේක. එවිට ඔවුන්ගේ ඇස් ඇරී ඔහු උන්වහන්සේ කවරෙක්දැයි හැඳින ගත්හ. එවිට උන්වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක. එකල ඔවුහු උන්වහන්සේ අපහා සමග මඟදී කතා කරද්දීත් සුද්දලේවිල්ල පහදා දෙද්දීත් අපේ හදවත දැවි ඇවිලී ගියානුවේද ඊ එකිනෙකාට කීය. ඔහු ඒ වේලේම නැගිට ජෙරුසලමට පෙරලා ගොස් 11 දෙනාද ඔවුන් සමග සිටි අනෙක් අයද ඒ කාන්තින්ම ස්වාමීන් වහන්සේ නැගිට සිටනසේක සීමොන්ටද පෙනුනසේක ඊ කියමින් සිටුණු දුටහ. එවිට ඔහුද මගදී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කෙඩීමෙහිදී ඔවුන්ට උන්වහන්සේ ප්‍රකාශ වූ හැටිද පැවසූහ. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.